ජයගම ශ්‍රී ලංකා කොළඹ දිස්ත්‍රික් වැඩසටහනේ හෝමාගම් පැවති දෙවන දින සමාරම්භක වැඩසටහනට එක්වීමෙන් ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සංවිධානය කරන ජයගම ශ්‍රී ලංකා වැඩසටහන තුළින් තරුණ තරුණියන්ගේ රැකියා ඉලක්ක මෙන්ම මඟ පෙන්වීම සිදු කෙරෙනවා. රැකියා අපේක්ෂිත මෙන්ම වෘත්තීය අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ කිව්වා විශේෂයෙන්ම පොලිස් පොලිතුමාගේ තනතුරෙන් ඉවත් කළා වැඩ තහනම් කරනවා කියලා. දැන් සාමාන්‍යයෙන් ඒ ගැන කරුණු තිබුණේ නැහැ. කරුණු ඔප්පු වෙලා කියලා අපිට කියන්නේ. ඒක කියෙව්වහම තේරෙන්නේ අර පෙත්සමෙන් කරුණු ඉදිරිපත් කළා තියෙනවා බැලූ බැල්මට නඩුවක් තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කළා. බැලූ බැල්මට තියෙන පෙත්සම පදනම් කළා තමයි විශේෂයෙන්ම පොලිස් ප්‍රතිවරයා ගැන තීන්දුව දුන්නේ. ඊට පස්සේ දවසේ විපක්ෂ නායකතුමා එක පාර්ලිමේන්තුවේ මතු කරා. එදා කතානායකතුමා හිටියේ නැහැ. කතානායකතුමා පැමිණි අවස්ථාවේදී අගමැතිතුමා ඒක ඒ වගේම මතු කරා. කතානායකතුමා තීරණයක් දුන්නා පාර්ලිමේන්තුවට අයත් ව්‍යවස්ථාදායක සභාවේ අභ්‍යන්තර වැඩකටයුතු ගැන උසාවියට ඒ ගැන විභාග කරන්න බෑ. මේ පත්වීම නීතියානුකූලයි කියලා එතුමා කියලා තියෙනවා. දැන් අපි ඇවිල්ලා තියෙන තත්වය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මේක නීතියානුකූල නෑ තහනම් කරන්න. අනික් අතට පාර්ලිමේන්තුව කියනවා මේක නීතියානුකූලයි කියලා. ඉතින් මේ විදිහට ගියොත් කොහෙද අපි ඉවර වෙන්නේ? ඡන්දේ දාලා තියෙනවා සෙප්තැම්බර් 21 වෙනිදාට. අන්න ඒ අනුව අපි වැඩ කරගෙන යන්නේ. දැන් මේක විශාල අවුලක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ ගැන අපේ මහානායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරා. මැතිවරණ කොමිසමේ සභාපති එක්ක කතා කරා. තවත් ප්‍රභු වරණ එක්ක කතා කරේ. එයා කිව්වා අපි මේකට විසඳුමක් හොයන්න තියෙනවා. මේම හැප්පෙන්න දෙන්න බෑ. මම කිව්වා මම මේක දිහා බලන්නේ වෙනත් ආකල්පකින්. ඔය පොලිස් ප්‍රතිතුමාගේ පත්වීමද ව්‍යවස්ථාදායක මණ්ඩලයේ රැස්වීමද නෙමෙයි. අපේ ව්‍යවස්ථාවේ 3 වගන්තියේ 4 වගන්තියේ ඡන්දේ කියන්නේ මහජන පරමාධිපත්‍ය කොටසක්. ඒ පරමාධිපත්‍ය අපි ක්‍රියාත්මක කරන්න තියෙනවා. අපේ පරම යුතුකම මේ නිදහස්ව ස්වාධීන ඡන්දයක් කොහොමද පවත්වන්නේ? ඒකට මැතිවරණ කොමිසමට සම්පූර්ණ සහයෝගය දෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ යුතුකමක් තිබුණා මැතිවරණ කොමිසමක ඉස්සෙල්ලා මේක අහන්න. මොකද අපේ 106 වගන්ති යටතේ මැතිවරණ කොමිසමට පොලිසිය කට්ටිය තබා ගන්න පුළුවන් පොලිස් ප්‍රතිතුමාගෙන් යන්න ඕනේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ පොලිස් ප්‍රතිතුමාගෙන් නෙමෙයි. මෙතන ඉන්න OIC මහත්තයන් නෙමෙයි. ඒතකොට පොලිස් ප්‍රතිතුමෙක් නැත්තම් කොහොමද ඉල්ලන්නේ? දැන් ඌමනා පොලිස් සංඛ්‍යාව මේසුමන් ඉල්ලන්න ඕනේ. එතකොට ඒ අයට නිවාඩු දෙන එක එක තැන් වලට මාරු කරන්න තියෙනවා. නියෝගත්සම් කරන්න තියෙනවා. මේ ඔක්කොම කරන්න තියෙනවා. ඉතින් මේ සුමානයක පොලිස්පතිගෙන් ඉල්ලන්න ඕනේ. පස්සේ ගිහින් ඉල්ලුවොත් ඒක කරන්න බැරි වෙනවා. ඒකට ඡන්දේ තියන්න බැරි වෙනවා. ඒ නිසා මේක වැදගත්. ඒකයි මං කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ මං කියක නොවෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ පළමුවේ යුතුකම උනේ මැතිවරණ කොමිසමෙන් මේක අහන්න. තීරණයක් දෙන්න ඉස්සෙල්ලා. පාර්ලිමේන්තුවේ මූලික යුතුකම උනේ මැතිවරණ කොමිසමෙන් මේ කරුණු අහන්න. තීරණයක් දෙන්න ඇතුව ඉස්සෙල්ලා. දැන් ඒක නෙකරුවේ තමයි මේක විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මම කැමති නෑ මේ ඡන්දේ කල් දාන එකට. අපි ඡන්දේ තියන්න ඕනේ. මට පෙවුනේ හැටියට දැන් සමහර සිවිල් සංවිධාන උසාවිය යනවා. මෙයා තව ගිහින් තව වල් කරගන්න එපා. දැන් ඒවා කරන එක අපි ඔක්කොම නවත්තමු. පාර්ලිමේන්තුවත් ඒක නවත්තමු. උසාවියත් ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයත් ඒක නවත්තමු. දැන් තියෙන්නේ විසඳුමක් හොයන්න. මේ තියෙන්නේ බිම් බෝම්බේ. මේක පිපිරෙන්න දෙනවද නැත්නම් අපි වයර් ගලෝලා ඒක නිෂ්ක්‍රිය කරනවද? ඒකයි අපිට ගන්න තියෙන තීරණේ. මේක පිපිරෙන්න ඉඩ දෙන්න බෑ. එහෙනම් අපි මේක නිෂ්ක්‍රිය කරන්න ඕමනයි කෑල්ලෙන් කෑල්ල අරගෙන. ඒකට පාර්ලිමේන්තුවයි ශ්‍රේෂ්ඨාධිකරණයයි දෙකම ක්‍රියා කරන්න ඕනේ. මම කියන්නේ මේකට හොඳම එක කතානායකතුමයි අග්‍රවිනිශ්චකාරතුමයි දෙන්න කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න. මේ සතිය තුලදී විසඳන්න ඕනේ. අපි කොහොම හරි විසඳනවා. මම එකක් කියනවා. සැප්තැම්බර් 21 වෙනිදා මැතිවරණ කොමිසමට ඡන්දේ තියන්න පුළුවන් විදියට මම වැඩ කරනවා කියලා ප්‍රකාශ කරමින් වචන සමර්පය අවසන් කරනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මනුෂ නානායක්කාර, ආචාර්ය බන්තුල ගුණවර්ධන යන අමාත්‍යවරුන්ද තවත් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වුවා. ශ්‍රී ලාංකිකයෝ අද සෑම අපිට කතා කර හැකි රටක් තියෙනවා නම් ඒ රටවල කම්කර ඇමතුමා සඳහන් කරා වගේ සේවය කරන්න පුළුවන්කම සුදුසුකම් ඇතුව ලබාගෙන වැඩ කරන්නට යන්න පුළුවන්කම විශාල විශ්වාසයක් රටට ජනාධිපතිතුමා ප්‍රදාන ඒ වැඩපිළිවෙල මඟින් ලබා දී තිබේ. තව තව තරුණ තරුණියන්ට
ඒ අවස්ථාවන් අපේ කුඩා දරුවෝ අනාගත බාරගන්නන්න දරුවන්ට අලුත් විශ්වාසයක් ඇති ගමනකට මේ ශේත්‍රයෙන්ද දායාද වන විදේශ විනිමේ විශාල ප්‍රමාණයකට අද යළිත් පරිවර්තනය කරගන්න පුළුවන් වීම ඒ විශ්වාසය තහවුරු කරන ගමන. මොනදේ පොරොන්දු වුණත් ජනතාවට ලංකා ආණ්ඩුවේ මුදල් අවශ්‍යතාවයේ වර්ෂයකට දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයන් ලෙස 13% ඉක්මවන්නට බෑ. ණය සේවාකරණය දළදේශීය නිෂ්පාදනයෙන් 4.5%. හැම අවුරුද්දකදීම රට වර්ධනය වෙන්න ඕනේ 5%. කාන්තාවන්ගේ ශ්‍රම සහභාගිත්වය 40%ට වැඩි කරන්න ඕනේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා මූල්‍ය කළමනාකරණ පනතකුත්. ආර්ථිකයේ පරිවර්තනය කරාට අවශ්‍ය නීති ඇතුළත් ආර්ථික පරිවර්තන පනතකුත්. ණය ඕන විදියට ගන්න බැරි වෙන්න ණය පාලන පනතකුත් ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කළා තියෙන නිසා මේ රටට බයෙන් හා සැකෙන් තොරව අනාගතයක් ගොඩනගන්න පුළුවන්කම ලැබෙනවා. මැතිවරණයෙන් පස්සේ නැවතත් මේ විදියටම ප්‍රතිලාභ ජනතාවට දීලා ඒ උපහාරය ජනතාවට කරගෙන යනවායි කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා. හැබැයි අපි ජනවාරි මාසේ ඉඳලා මේක පටන් ගත්තේ. මේක පටන්ගෙන යනකොට අපිට නොයෙක් කරදරාව ජනාධිපතිතුමනි, බාධකාව, විවේචනාව, ජනතාවට ප්‍රතිලාභ දෙන එක නවත්වන්න කියලා කිව්වා. හැබැයි අපේ සැබෑ උමනාව වුණේ මේ අපේ දුක් විඳින අපේ විගමනික ශ්‍රමිකයන්ට අම්මා තාත්තා නැතුව මේ ඉගෙන ගන්න දරුවන්ට උපහාර කරන්න, තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව නැතුව තනියෙන් මේ දුක විඳින මව්වරුන්ට පියවරුන්ට උපහාර කරන්න අද අපි ඒක කරා. ගරු ඇමතුමත් අපිත් අමාත්‍යන් සියලු දෙනාම උත්සාහ කරන්නේ වැඩි කල්යන් ඉස්සරලා තමුන්නාන්සලා සියලු දෙනාම ඊශ්‍රායල් රජය කරා යවන්නයි. මේ පමණක් නෙමෙයි, තවත් රැකියා අවස්ථා ගණනාවක් අපි සාකච්ඡා කරලා අසානෙන් ඉන්න තරුණයන්ට ඒ රැකියා අවස්ථා ගණනාවක් ජනිත කරන්න, විදේශ රැකියාවල ඒ අවස්ථා උදා කරන්න අපි කටයුතු කරගෙන යන බව විශාල වශයෙන් ඉන්න තරුණ තරුණයන්ට පණිවිඩයක් හැටියට මම දෙන්න කැමැති. ඉන්දියාව 1993 අවසන් වසරකට IMF එකට යනකොට 13 වතාවක් IMF එකට ගිහිලා තියෙනවා. අපි අද මේ අවස්ථාවේ මේ IMF ව්‍යාපෘති යනකොට අපි 16 වතාවක් IMF එකට ගිහිලා තියෙනවා. හැබැයි ඉන්දියාව 1993 පස්සේ ආපහු IMF එකට ගියේ නැහැ. ඉන්දියාව තේරුම් ගත්තා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න අපේ තරුණ තරුණියෝ අපි සන්නද්ධ කරන්න ඕනේ. ඉන්දියාවේ මම කියන්නේ වැඩිම ෆොරින් රෙමිටන්ස් එක ලැබෙන්නේ විදේශ රටවල ශ්‍රමය වපුරවන ඒ තරුණ දරුවෝ නිසා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය තුළ විශාල ප්‍රමාණයක ෆොරින් රෙමිටන්ස් එහෙම විදේශ මුදල් ප්‍රමාණයක් ඉන්දියාවට ලැබෙනවා. අපෙත් විශාල මාධ්‍යම ලැබෙන්නේ විදේශ ශ්‍රමිකයන් නිසා. තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි. මේ කරන ගමන තමයි අත්‍යවශ්‍යය. මොකෝ ඒ අය තමයි හෙට දින බාර ගන්න රට පාලනය කරන්න යන්නේ. ඒ අයගේ ගමනට අපි හරි අඩිතාලමක් තියන්න ඕනේ. අන්න ඒක තමයි මම කිව්වේ මේ නිර්මාණශීලී භාවය ඇති කරන්න තියෙන ඒ ගමන. නැත්තම් හැමදේම දේශපාලනීකරණය අපි නවත්තන්න අවශ්‍යයි. මේ තරුණ තරුණියන් දේශපාලනය පස්සේ යන ගමනක් නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. අපට අවශ්‍ය වන්නේ තමාගේ සොය ශක්තියෙන් නැගිටින්න පුළුවන් වාතාවරණයක් ඇති කිරීමයි.